අයිබෝන් හැමෝටම අදත් සිංහලට යුරෝප් channel එකට ඔයගලන්න සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි අද වීඩියෝ එකෙන් බලන්න හදන්නේ කොහොමද ඔයගලන්ගේ iPhone එකට iOS 17 දාගන්නේ කියලා. ඉතින් ඔයගලංගාව තියෙනවනම් මෙන්න මේ iPhone set එක. ඔයාල බලාගන්න පුළුවන් මේ list එක. ඉතින් සාමාන්‍යයෙන් iPhone SE second generation එක සහ third generation එක, ඒ වගේම iPhone XR, XS, XS Max සහ ඊටත් පස්සේ ආපු iPhone එකක් තියෙනවනම් ඔයගලංගාවට ඔයගලන්ටත් iOS 17 ඔයගලගේ phone එකට අදම දාගන්න පුළුවන්. ඉතින් මේ update එක ඔයගලගේ phone එකට දාගන්න කලින් ඔයගලන් දෙයක් දැනගන්න ඕනේ. මේක developer build එකක් විතරයි. සාමාන්‍ය ඔයගලන් daily use කරන phone එකට මේ update එක දැන්ම දාගන්න එක මම recommend කරන්නේ නැහැ. ඒ වුණාට ගොඩක් කට්ටිය තමන්ගේ phone එකට දැන් වුණත් මේක දාන්න try කරනවා. ඉතින් අපි බලමු ඒක කොහොමද අපේ iPhone එකට දාගන්නේ කියලා. ඉතින් මුලින්ම ඔයගලන් කරන්න ඕනේ ඔයගලන්ගේ iPhone එක අරගෙන ඔයගලන්ගේ iPhone එක සම්පූර්ණයෙන්ම backup කරගන්න ඕනේ. ඉතින් මේකට ඔයගලන්ට ක්‍රම දෙකක් පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයගලන්ගේ computer එක පාවිච්චි කරලා ඔයගලන්ට ඔයගලන්ගේ iPhone එක backup කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයගලන්ගාව iCloud storage තියෙනවා නම් ඔයගලන්ට එතනනොත් ඔයගලන්ට මේ backup on කරලා සම්පූර්ණයෙන්ම ඔයගලන්ගේ iPhone එක ඔයගලන්ට backup කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ බෑකප් කරගන්න එකේ වාසිය තමයි ඔයගලන්ගේ iPhone එකට ඔයගලන් iOS 17 දාපු ගමන් සමහර වෙලට ඒක ස්ටේබල් මදි නිසා ඔයගලන්ට කලින් iOS 16 වලට ඔයගලන් ඩවුන්ග්‍රේඩ් කරනකොට ඔයගලන්ගේ data හැම දෙයක්ම ආරක්ෂා කරන්න තමයි මේ iCloud backup එක ඔයගලන් අනිවාර්යයෙන්ම දාගන්න ඕනේ වෙන්නේ. ඉතින් මේ හැම දෙයක්ම ඔයගලන් කරලා ඉවරයි නම් ඔයගලන්ට කරන්න ඕනේ ඔයගලන්ගේ phone එකේ Safari browser එක open කරගන්න එක. ඉතින් මේක ගිහිල්ලා ඔයගලන්ට type කරන්න පුළුවන් Apple developer කියලා Google එකේ. ඉතින් ඔයගලන්ට එනවා උඩින්ම link එක Apple developer කියන link එක. ඉතින් මම පල්ලා description එකේ නුත් මේ link එක දාන්නම්. ඉතින් මෙතන බලා ගන්න පුළුවන් WWDC 2023 ඒ වගේම අනිත් SDK සහ Vision OS ඒ වගේම iOS 17, iPad OS 17, Watch OS, Mac OS මේ වගේ හැම දෙයක්ම ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් අපි දා ගන්න හදන්නේ iOS 17 කියන එක. ඉතින් ඔයගලන් ඒක select කරන්න ඕනේ. ඉතින් මෙතන බලා ගන්න පුළුවන් උඩින්ම තියෙනවා download කියලා බටන් එක මෙන්න මෙතන. ඉතින් ඔයගොල්ලෝ මේක ක්ලික් කරන්න ඕනේ. දැන් මෙතනින් අහනවා ඔයගලන්ගේ Apple ID එක. ඉතින් ඔයගලන් දැනට use කරන Apple ID එක මෙතනට enter කරන්න එපා. ඉතින් මේකට හේතුව තමයි අපි මෙතනට enter කරන්න ඕනේ Apple ලගේ developer ID එකක්. ඉතින් සාමාන්‍යයෙන් අපේ normal Apple ID එක මෙතනට enter කරන්න අවශ්‍ය නැහැ. ඉතින් මෙතනින් ඔයගලන් කරන්න ඕනේ මෙන්න create now කියන එක ක්ලික් කරලා. ඒ කියන්නේ create your now කියන එක ක්ලික් කරලා ඔයගලන් අලුතින් Apple ID developer account එකක් open කරගන්න ඕනේ. ඉතින් සාමාන්‍යයෙන් අපිට Apple developer account එකක් open කරගන්නව නම් ඔයගලන්ට සාමාන්‍යයෙන් pay කරන්නත් අවශ්‍ය වෙනවා. ඉතින් මේ ක්‍රමයේදී අපිට pay කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඔයගලන්ගේ නම, ඔයගලන්ගේ country එක, ඒ වගේ කියන්නේ ශ්‍රී ලංකාව, ඔයගලන්ගේ date of birth එක, ඒ වගේම ඔයගලන්ට අවශ්‍ය email එකක් මෙතනට enter කරලා password එක, ඔයගලන්ගේ phone number එක, මේ හැම දෙයක්ම enter කරලා සම්පූර්ණයෙන්ම මේක verify කරගන්න ඕනේ. අනිවාර්යයෙන්ම මේ update එක ඔයගලන්ගේ iPhone එකට දාගන්න කලින්. ඉතින් මම නම් දැනටමත් Apple ID එකක් create කරගෙන ඉවරයි. ඒ කියන්නේ developer ID එකක්. ඉතින් ඕගලන් අනිවාර්යයෙන්ම මෙතනින් create කරගන්න ඕනේ. ඕගලන්ගේ phone එකට දැනට iOS 17 දාගන්න අවශ්‍ය නම්. ඉතින් මේක කරලා ඉවරයි නම් ඕගලන් කරන්න ඕනේ ඕගලන්ගේ phone එකේ settings වලට යන එක. ඉතින් ඕගලන්ට බලා ගන්න පුළුවන් මේකේ තියෙනවා general කියන option එක. මේකේ කියලා software updates කියන එකට යන්න ඕනේ. ඉතින් දැනට ඕගලන්ට බලා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් තියෙන automatic update කියන එක. ඉතින් ඕගලන්ට beta updates කියන එක මෙන්න මේ වගේ එනවා. ඔගලන්ගේ ෆෝන් එකේ මීට කලින් බීටා වර්ෂන් එකක් දාගෙන නැත්නම් ඔගලන් ඉතින් ඔගලන් මේක ක්ලික් කරන්න ඕනේ. ඉතින් සාමාන්‍යයෙන් ඔගලන්ට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන් iOS 17 developer build එක, ඒ වගේම iOS 16 developer beta version එක. ඉතින් මෙතන ඔගලන්ට බලා ගන්න පුළුවන් Apple ID එක. ඉතින් මේ තමයි මම create කරගත්ත Apple ID එක. ඉතින් ඔගලන්ට මේ iOS 17 පෙන්වන්නේ නැත්නම් සාමාන්‍යයෙන් මේ Apple ID එක ඔගලන් create කරගත්ත ID එකට login වෙන්න. ඒ කියන්නේ අපි දැන් ක්‍රියේට් කරගත්ත Apple ID එකට ඔයගලා මෙතනින් ලොගින් වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් මේක ඔයගලන්ට ටැප් කරලා ඔයගලන්ට මේක චේන්ජ් කරගන්න පුළුවන්. ඉතින් මේක චේන්ජ් කරලා ඔයගලන් බෑග් ගිහිල්ලා ආපහු software updates වලට ගියාට පස්සේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් beta update එක. ඉතින් ඔයගලන් මෙතනින් මෙන්න මේ iOS 17 developer beta කියන එක ක්ලික් කරලා බෑග් කරාට පස්සේ බලා ගන්න පුළුවන් iOS 17 developer beta එක අපේ ෆෝන් එකට දැන් ඉන්ස්ටෝල් කරන්න පටන් ගන්න පුළුවන්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේක GB 5.91ක ලොකු ෆයිල් එකක්. ඉතින් සාමාන්‍යයෙන් ඕගලන්ට මේක ඩවුන්ලෝඩ් වෙන්න ටිකක් වෙලා ගන්නවා ලංකාවේ ඉන්ටර්නෙට් එකේ ස්පීඩ් එක අනුව. ඉතින් මේ අප්ඩේට් එක ඕගලන් සාමාන්‍යයෙන් ඉන්ස්ටෝල් කරගන්නවා නම් අනිවාර්යයෙන්ම ඕගලන්ගේ ෆෝන් එක 100% චාර්ජ් කරගන්න. ඉතින් දැන් ඕගලන්ට මේ ඩවුන්ලෝඩ් ඇන් ඉන්ස්ටෝල් කියන ක්ලික් කරලා ඕගලන්ගේ පාස්වර්ඩ් එක එන්ටර් කරලා ඕගලන්ගේ iPhone එකට iOS 17 අදම දාගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ ක්‍රමයට තමයි ඔයගලන්ට ගොඩක්ම ලේසියෙන් iOS 17 developer build එක ඔයගලන්ගේ iPhone එකට දාගන්න පුළුවන් වෙන්නේ.
ඉතින් මේ සම්බන්ධව ඔයගලන්ට මොකක් හරි තව ගැටලු තියෙනවා නම් පල්ලෙ කමෙන්ට් සෙක්ෂන් එකේ කතා කරන්න පුළුවන් මේ ගැන මේ වගේ වීඩියෝස් ටිකටම බලන්න කැමති නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න සිංහල ටෙක් YouTube channel එකට මේ වීඩියෝ එක කැමති නම් like කරන්න ඔයාගේ යාළුවන්ටත් බලන්න share කරන්න ආයෙත් අපි මේ වගේම වීඩියෝකින් හමුමු